Miss Nadisha, bag එක ඇතුළෙම තියෙනවා ලේන්සුවක්. ඒක අරගෙන ඇවිල්ලා මගේ ඇස් දෙක බඳින්න. පේනවද? පේන්නේ පේන්නේ. ඔයාට හරියට හොරා හුවෙනා නිකින්ද බයයි. මේ කියද? පේන්නේ මිස්. මිස්ටර් ගෝමස්. මං අර අරන් ඇවිල්ලා තියෙනවා ලෝක ප්‍රකට චරිත ඉන්නවා මේ කාඩ්ස් වල මෙහෙම දෙපැත්තම. ඔබතුමාට පුළුවන් මේ ඉන්න චරිත හතරෙන් ඔබ කැමති ඕනෑම චරිතයක් ලියන්න. නමුත් අනිත් විනිශ්චයකරුවන්ටවත් අපේ ඔඩියන්සකටවත් පේන්නේ නැති වෙන්න ඒක ලියලා පොත වහන්න. හරි මං කල්ලා ගරයි. හරි. ඊළඟට මිස් සුමාරියා. හරි. මිස්ටර් චිත්‍රාල්, ඔබතුමාට පුළුවන් මේකෙන් කැමති කෙනෙක්ගේ නමක් ලියන්න. හරිද? ඔකේ. නදීෂා. ඔව්. ඔබත් මේකෙන් කැමති ඕනෑම කෙනෙකුගේ නමක් ලියන්න. මම දැන් කිව්වොත් ඕගලන්ට ඕගොල්ලෝ ලිව්වේ මොකද්ද කියලා මට කියන්න පුළුවන් කියලා ඕගොල්ලෝ එක විශ්වාස කරනවද? අපි 5 දෙනෙක් කිව්වනේ නේද? නෑ 4 දෙනෙක් ලිව්වේ. ඔව්. ඒ 4 දෙනාගෙම ඒවා වා හරියට කිව්වොත් හරි. විශ්මයක් කියලා අපි පිළිගන්නවා අවිවාදයෙන්. හරි. එහෙනම් මිස්ටර් ගෝමස්. ඔව්. ඔබතුමා ලිව්ව පුද්ගලයා මේ කාඩ් පතේ ඉන්නවද? නෑනේ. මේක නෑ. නෑ. එහෙනම් මේ කාඩ් එකේ ඉන්නවද? ඒකේ මම ඉන්නවා. මං ලියපු පුද්ගලයා නෑ. නෑ. එහෙනම් මේක ඉන්නවද? ඒකේ මගේ එහා පැත්තේ ඉන්න එකනා ඉන්නව මම නෑ. ලියපු පුද්ගලයා නෑ. එයා නැහැ. නෑ. එහෙනම් මේ කාඩ් එකේ ඉන්නවද? ඉන්නවනේ. මේක ඉන්නවා. ඔව්. ඔබ හිතලා තියන්නේ මිස්ටර් ගෝමස් එල්විස් ප්‍රෙස්ලි. යේ. ඊළඟට මිස් සුමාරියා. ඔයා හිටපු එක්කෙනා මේ කාඩ් එකේ ඉන්නවද? මේකේ ඉන්නවා. ඔබට හොඳට විශ්වාසයි. විශ්වාසයි. ඔබ ලියලා තියන්නේ බොබ් මාලි. 100%ක්ම හරි. Thank you. ඊළඟට මිස් චිත්‍රාල්. ඔබ හිටපු පුද්ගලයා මේ කාඩ් පතේ ඉන්නවද? ඔව් ඉන්නවා. ඔබ හිතලා තියන්නේ මිස්ටර් චිත්‍රාල් චාලි චැප්ලි. හරියට හරි. Thank you. මිස් නදීෂා, ඔබ හිතපු පුද්ගලයා මේ කාඩ් පතේ ඉන්නවද? නැහැ. මේක ඉන්නවද? නැහැ. මේක ඉන්නවද එහෙනම්? නැහැ. මේ කාඩ් එකේ ඉන්නවද? ඉන්නවා. මේක ඉන්නවා. ඔබ ලියලා තියන්නේ මීට පෙර ඔබගේ එහා පැත්තේ අසුනේ වාඩි වෙලා සිටි මිස්ටර් රූකාන්ත ගැන. ඉන්දියා. ඔව්. වාහරි නරකයි. ඇයි? වා හරිම ලොකු අසාධාරණයක් කරෝ අනිත් සියලුම තරංකරුවන්ට සහ තරංකාරයන්ට. මොකද දන්නවද? මේ මොහොතේ ඉඳන් මේ ගෙවල් වල බලාගෙන ඉන්න සිළු දෙනාම හිතන්නේ දිගටම වාගෙන වා මේක කොහොමද කෙරුවේ කියන එක. රයිට්. එයාට මම හිතන්නේ වා ස්පේස් එකක් තිබ්බේ නෑ වෙන දෙයක් ගැන අවධානය යොමු කරන්න. වින්ද්‍යා ගොඩාක් වචන ඕනේ නෑ ඒ කරපු දේ ඉතාමත් විශ්මිතයි. විශේෂත්වය තමයි මෙතෙක් මම නොදකපු මම හිතනවා අලුත් මැජික් එකක් ලංකාවේ ප්‍රථම වතාවට ඉදිරිපත් කිරීම ගැන. ඒක තවත් තියෙන විශේෂත්වය තමයි ඔබ වැනි සුන්දර ලනනාවක් ඒ විදිහට ඇඳගෙන ඒ එච්චර පාවර්ෆුලි ප්‍රසන්ට් කරපු එක සහ ඔයා ගත්ත ඒ රිස්ක් එක මා වෙතෙන්ට ගෙන්නලා මට තිබුණ ඕන එකකට කතරේ ගහන්න රයිට්. නමුත් ඔයා ඒ රිස්ක් එක අරගෙන ඔයා ප්‍රූෆ් කෙරුවා ඔයාගේ ට්‍රික් එක පර්ෆෙක්ට්ලි වැඩ කරනවා කියන එක සහ අර ඒ පින්තූරවල ඒවා කරපු විදිය ඒ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි. ඇහැට හරිම ප්‍රියයි. බලාගෙන ඉන්න හිතන හරිම ආකර්ෂණයක් තිබුණා. ඉතින් අනිවාර්යයෙන්ම
ඔයාව ඊළඟ වටේට යවන්න වෙනවා. මම ඔයාව නොඇවුවොත් මට ගෙදර යන්න, එහෙම නැත්නම් ගෙදර ගිහිල්ලා පාරට බහින්න මට රැකියාවට යන්න නොලැබෙන නිසා. බෙස්ට් ඔෆ් ලක්. බොහොම ස්තුතියි සර්. ඉන්දියා. ඔව් මිස්. ඔයාගේ ප්‍රෙසන්ටේෂන් ඔන් පොයින්ට්. මැජිෂන් කෙනෙක් හැටියට ඔයා ප්‍රෙසන්ට් කරන්නේ වාව represent karna vidhiya oya lassanta karala thiyena from your hairstyle to your jewelry to your costume wage posture ekak wage style ekak evidina vidhiya ekak present karana vidhiya okkoma ganawa hondata hitala thiyena very good congratulations on that you look very beautiful thank you eke hinda api distra api ganu washen distract wenna me me magic trick ekak karana kota hari mokadda wenney kiyala saha man kiyannone tactic to or tick ටැක්ටෝ කියන මේ මැච් එකෙන් ඇත්ත වශයෙන්ම අද ඔබ දින්න. සෝ මම අනිවාර්යෙන් වාවි ඊළඟ වටේට යවනවා. බොහොම ස්තුතියි. වින්දියා වින්දියා වින්දියා. මට කියන්න දෙයක් නැහැ. මොකද අනිත් දෙන්න ඔක්කොම කිව්වා මට කියන්න ඕන දේවල් ටික. ඉතින් ඇත්තටම මම ෆස්ට් ටයිම් දැක්කේ ෆීමේල් මැජිෂන් කෙනෙක්. And you did a great job. You really Thank impressed you, me and you really impressed all of us. Okay? And I wish you all the best. Thank Go you. Ahead. විද්‍යා එකම කාන්තා නියෝජනයේ මැජික් අංශයේ ඉතින් අනිවාර්යයෙන්ම ඔබ මේ වේදිකාවේ සිටිය යුතුම කෙනෙක් මම කොහෙ බලාගෙන ඉන්නේ කොයි වෙලේ කොතනද හොරේ කරන්නේ අහුවෙන් අහු කරගන්නේ කොතනද කියලා නමුත් ඔබ ඉතාමත්ම සූක්ෂම ඉතාමත්ම ලස්සනට ඔයාගේ ඉදිරිපත් කිරීම කරා අනිවාර්යයෙන්ම දෙවෙනි ඊළඟ වටේට මම ඔබව යෝජනා කරනවා සුබපැතුම් මං ඔබට මුලින්ම සුබ පතනවා ඔබ ඉතාම ලස්සනයි ඉතින් ඔබේ ඉදිරිපත් කිරීමත් ඇත්තටම අතිවිශිෂ්ටයි ඉතින් ඒ නිසා මං අනිත් මේ විනිසුරු මණ්ඩලයෙන් ඔබට ඒ ජජ්මන්ට් එක ලැබෙනවා ඉතින් මම ඔබට සුබ පතනවා බොහොම ස්තුතියි මිස් Talent Generation Next.